ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ වෙනුවෙන් රුපියල් බිලියන 100කට අසන්න මුදලක් නිකුත් කර ඇති බවට මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ උද්ධමනය ස්ථාවරව සහ අඩු අගයක පවත්වා ගැනීම වෙනුවෙන් මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ද්‍රවශීලතාව ලබා දීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවයි. එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළේ. මහ බැංකුව මුදල් මුද්‍රණය කළ බවට එල්ලවන චෝදනාවලට ආණ්ඩුවේ පාර්ශ්ව අදත් ප්‍රතිචාර දැක්වුවා. අමතුමාලා මේ ආණ්ඩුවෙන් ගහපු මේ මුදල් නෝට්ටු ටික මොන ගබඩාවේද තියන්නේ? මහ බැංකු වෙබ් අඩවියේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා එවැනි මුදල් අච්චු ගැහිමක් සිද්ධ වුණේ නැහැ. ඒක it is not accurate and baseless කියලා. පදනම් විරහිතයි. ඒ වගේම වැරදි කියලා ඉතාම පැහැදිලිව මහ බැංකු වාර්තාවේ තියෙනවා. ඒ එහෙම තියෙද්දී දේශපාලනයේ අනාථ වෙච්ච දේශපාලන හිඟන්න බවට පත් වෙච්ච අය එක එක නන්නත්තර දොඩෝ යනවා. ගම්මන්පිල කියන්නේ මේ නිකුත් කරපු නිවේදනය අනුව මේ අච්චු ගැහුවයි කියලා. ඒ අච්චු ගැහුවා කියලා කොහෙවත් නැණි. ඉතා පැහැදිලිව ජනතාව රවට්ටන්න ජනතාව නොමග යවන්න මෙවැනි බොරු කියන එක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. ඉතින් මේ රස්සාව තව දවස් 14යි. සාලි අච්චු ගහපු නැති එක දැන් මේ මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කළා තියෙන්නේ. එහෙම එකක් වෙලා නැහැ කියන්නේ කරන්නේ. මහ බැංකුව කොහොමද පරණ නෝට්ටු විනාශ කළා අලුත් නෝට්ටු print කරනවා? ඒක සාමාන්‍ය දෙයක්. ඒ මේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න අලුත් මුදල් ප්‍රමාණයක් එකතු කරනවා නෙවෙයි. අර පරණ නෝට්ටු විනාශ කරන ඒ ඉදිරියට සහෝදරයාගේ අත්සනින් නෝට්ස් එන්න පුළුවන්. හැබැයි ඒ අර සාමාන්‍ය ක්‍රියාවලියක් නැත්නම් මේ අලුතෙන් මුද්‍රණය කරන මුදල් print කරන සල්ලි නෙවෙයි. ආණ්ඩුව එසේ පැවසුවද මහ බැංකුව මුදල් මුද්‍රණයක් සිදු කළ ඇති බවට විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම කරුණු පැහැදිලි කළා. ඒගොල්ලෝ නොකියා පිළි අරගෙන තියෙනවා බැංකුවල ද්‍රවශීලතාවයේ සමහර බැංකුවල අඩු නිසා ඒ ද්‍රවශීලතාවයේ රැක ගන්න මුදල් අච්චු ගැව්වා කියන එක. මහ බැංකුව වාර්තායෙම පිළි අරගෙන තියෙනවා මුදල් අච්චු ගැව්වා කියන එක. ඊයේ අඬ කුමාර දිශානායක ජනාධිපතිතුමා වේදිකාවෙන් දල් තර්ජනය කරන මාධ්‍ය ආයතන වලට හෙඩ්ලයින් Tamanට ඕන විදිහට දාන්න ඕනි කියන එක කියනවා. ඒම මේ අඬ කුමාර දිශානායක ජනාධිපතිතුමාට ඒම මාධ්‍ය වලට තර්ජනය කරන්න බෑ. හෙඩ්ලයින් හදන්න ඕනේ Tamanට ඕන විදිහට නිවුස් දාන්න ඕනේ. ඉතින් මේ මොකද්ද මේ තර්ජනය? මුදල් අච්චු ගැව්වා කියන එක හෙඩ්ලයින් දැම්ම. ඉතින් මුදල් අච්චු ගාලනේ නම් දෙයනේ තියෙන්නේ. හෙඩ්ලයින් වැරදිලු. හෙඩ්ලයින් Tamanට ඕන විදිහට දාන්න ඕනි කියන එක කියනවා. මුදල් අච්චු ගැව්වා නම් මුදල් අච්චු ගැව්වා කියන්නේ නැතුව මාධ්‍ය වෙන මොනවා කියන්නද? මුදල් අච්චු ගාන එක ක්‍රමවේදය තමයි. ඒ මුදල් අච්චු ගාන ඒ කම්පැනිය මුදල් අච්චු ගාලා ගබඩාවේ සංචිතේ තියෙනවා. බැංකුවල ද්‍රවශීලතාවයේ රැක ගන්න මුදල් ඉල්ලුවා. ඒ නිසා මුදල් එළියට දුන්නා. මුදල් එළියට දීම කියන්නේ මුදල් අච්චු ගැසීම තමයි. දැන් මහා බැංකුව පනත ගේනකොට මේ JVP එක මේකට විරුද්ධ වුණා. ඇයි විරුද්ධ වුනේ? ඔවුන් කිව්වා ඡන්දයක් කරන් ආණ්ඩුවක් පත් වුණොත් ඒ ආණ්ඩුවට තියෙන්න ඕනේ කියලා බලය මහා බැංකුවට කියන්න මුදල් අච්චු ගැසිය යුතුද නැතද කියලා. අනිත් එක ඒගොල්ල තමයි දිගින් දිගටම කිව්වේ මේ බලන්න අර ආණ්ඩුව මෙච්චර අච්චු ගැහුවා අච්චර අච්චු ගැහුවා කියලා. දැන් ඒගොල්ල කියපු දේම ඒගොල්ලන්ට පාරාවලල්ලක් වාගේ ඇවිල්ලා ඒගොල්ලන්ටම ආයෙ වැදිලා තියෙනවා. ඇත්තටම කිව්වා ට්‍රිලියන් 8ක් තියෙනවා ගත්ත ණය. ට්‍රිලියන් 2යි තියෙන්නේ වත්කම්. ආ එහෙනම් ට්‍රිලියන් 6ක් හොරකම් කරලා උගන්ඩාව එහෙම ගෙනහිල්ලා කියලා. දැන් ඒව කියපු කට්ටියට දැන් උත්තර දෙන්න වෙනවා. අනුර කුමාර සහෝදර ජනාධිපතිතුමාගේ අස්සන තියෙන මුදල් නෝට්ටුවක් පෙන්වන්න කියලා. මේ මුදල් අච්චු ගහනවා කියන කාරණේ ඒගොල්ලෝ පෝස්ටර් ගහනවා වගේ එක දවසින් කරන වැඩක් නෙමෙයි. මේ මුදල් අච්චු ගහලා තියෙන්නේ. හැබැයි මුදල් නිකුත් කිරීම තමයි මෙතනින් වෙන්නේ. බිලියන 100ක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අස්සන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හරි කලින් මුදල් ඇමතිතුමාගේ. එනිසා එයාගේ අස්සන තියෙන මුදල් නෝට්ටු බලන්න තව අවුරුදු එකමාරක් දෙකක් යනවා. ඉතින් මේ කාරණේ නොදන්න විජිත හේරත්ලා ගැන මොන කවර කතාවද? කැබිනට් මණ්ඩලයේ ඉන්නෝ. ඉතින් මුදල් කොහොමද අච්චු ගහන්නේ? කොහොමද මුදල් නිකුත් කරන්නේ? මහ බැංකුව කොහොමද කටයුතු කරන්නේ කියලාවත් ප්‍රාථමික අවබෝධයක්වත් නැති මේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති අයියටයි විජිත අයියටයි හරිනි අක්කටයි කැබිනට් මණ්ඩලයේ තුන්දෙනා ඉඳගෙන ගත්තු තීන්දුව తీරන පිළිබඳ අවබෝධයක් නැහැ. විසේරත් මාත්‍ය කියලා දිනා අනුරසානක මැතුමාගේ අත්සන බලන්න අපිත් කැමතියි කියලා. අපි මේ ගොන්නු කියලා හිතේ තියාගෙන සාමාන්‍ය මිනිස්සු මේගොල්ලෝ කතා කරන්නේ. දැන් මේකට ජනාධිපතිතුමාගේ ඉඳලා අනික් කට්ටියටත් හරියට රිදිලා මේකට තියෙන්නේ. මේවට කලබල වෙලා මේකට තරහා ගිහිල්ලා මාධ්‍ය වලට බැනලා වැඩක් නැහැ. මාධ්‍ය පාලනය කරන්න හදනවනම් මේ ආණ්ඩුව නැවතත් මම හිතන්නේ මේ ඇවිල්ලා මාසෙයි. ඉතින් ඒ මාධ්‍ය වලට අත තියන්න හදනවනම් ජනාධිපතිවරු හැම කෙනාම ওই වැඩේ තමයි කරේ. පටන් ගන්නකොට හරීම ෂෝක් බොහොම අහිංසක ජනාධිපති මාසයක් යනකොට තර්ජනය කරනවා මාධ්‍ය වලට. තර්ජනය කළා මාධ්‍ය වලට කියනවා මාධ්‍ය සදාචාරය රකින්න ඕනේ මාධ්‍ය නෙමෙයි ඒගොල්ලෝ ආණ්ඩුවේ කට්ටිය. මොකද ඔය හැම කෙනෙකුටම මතක තියාගන්න ආණ්ඩු බලය ගන්න මේ මාධ්‍ය සියල්ලම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ඒක විවේචනය කරනකොට ඉවසන්න පුරුදු වෙන්න ඕනේ.
ආණ්ඩු බලයක් දරලා නැති හින්දා මේක දරා ගන්න අමාරුයි මේ වගේ විවේචනයක් આવුවොත්. මොකද මෛත්‍රීපාල සිසිර මහත්තයා ගහපු ගැහිලි මාධ්‍ය වලින් වීලුකාරයෙක් බවට පත් කරා Facebook වලින් කියවෝ එතම වචනයක්වත් කිව්වේ නැහැ. එදා ඒගොල්ලෝ සමාජ මාධ්‍ය වලින් බොරු වපුරවල තමයි ඒගොල්ලෝ ආණ්ඩුව ගත්තේ. මේ වැරදි ඔක්කොම මාධ්‍ය වලින් දැන් එළි කරනවානේ. දැන් මේ බොරුව මාධ්‍ය විසින් ජනතාවට දෙනකොට මොකද්ද කියන්නේ? මේ මාධ්‍ය බොරු කියනවලු. මාධ්‍ය නිසා තමයි මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ම පත් වෙන්නේ අවසන් වෙන්නේ.